Prime Time News Bulletin. आयबोआ අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය සමගයි ඔබ එක්ව සිටින්නේ සවිස්තර තොරතුරු ගෙනීමට ප්‍රථමයෙන් සිරස්තල මහනුවර සහ කතරගම අවසන් පෙරහැර අද ප්‍රචාරවලට ජනපති ප්‍රතිචාර දක්වයි අද සමහරු කියනවා මම ඒකාධිපතිය කියලා මට තේරෙන්නේ නැහැ මම ඒකාධිපතිය කියන්නේ ඇයි කියලා දිගම්බරම් හා තොණ්ඩමන් ගැටුම දුර දිගයි संगा कैरिबियन प्रीमियर लीग तरंगावली टर सांसुन ऐसे का चमत्कार रोसेल बात बया ඇතමුන් තමන්ව ඒකාධිපතියෙකු ලෙස හැඳින්වීමට හේතුව තමා සොයමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගම්පොළ දොළුව ප්‍රදේශයේ අග්‍රාමාත්‍ය නිවසේ පැවති ජන හමුවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අග්‍රාමාත්‍ය නිවස වෙත පැමිණ සිටියා. අද සමහරු කියනවා මම ප්‍රජාතන්ත්‍රවාදී නැතිලු. ඒ රටේ ගී කියන්නේ මම ඒකාධිපතියෙක් කියලා. ආහුරනේ මට තේරෙන්නේ නැහැ මම ඒකාධිපතිය කියන්නේ ඇයි කියලා. මාත් හොයනවා මොකද මේ මට කියන්නේ ඒකාධිපතියයි කිය කිය මේ තුන් හතර දෙනා කියලා. මොකද ඒ කට්ටිය කියන්නේ මේ ලංකාවේ ඉඳගෙන වේදිකාවල ඉඳගෙන ප්‍රසිද්ධියේ. පත්තරයක් ගත්තම වෙබ් එකක් ගත්තම මට තියෙන කුණුහරුප ටික හොඳ කුණුහරුප වලින් තියෙන්නේ. ලයිට් මේ සිංහල භාෂාවේ අලුත් වචන ඕන නැහැ. ඒ තියෙන භාෂාව. මේ රටේ ඒ නිදහස තියෙනවා ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න රටේ මතු පරපුර යහපත්ව ගොඩනැංවීම සඳහා එක් එක් පුද්ගලයන් සතු කාර්යභාරයේද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා රටක සංවර්ධනය තුළ තමයි ජනතාවගේ සංවර්ධනයත් ඇති වෙන්නේ අපිට බාරවල් හදලා දෙන්න පුළුවන් අපිට ඉස්කෝල දෙන්න පුළුවන් අපිට ලයිට් දෙන්න පුළුවන් හැබැයි මේ වයි වටිනාකම රැක ගන්න පුළුවන් වෙන්නේ අපි අපේ අනාගත පරපුර හරි මාර්ගයේ යවුවොත් අපි හරි මාර්ගයේ අපේ දරුවන්ට පෙන්වුවේ නැත්තම් අම්මා තාත්තට සලකන්නේ නැති පන්සලකට ඇවිල්ලා හාමුදුරුවෝ කෙනෙකුට වඳින්නේ නැති කරටත් දාන දරුවෙක් ඇදුවොත් කොහොමයි හාමුදුරුවෝ දැක්කම ඩක් ගාලා මචං කියලා මෙහෙම කරාගත්තොත් කොහොමයි එහෙම වුණොත් මහා විනාශයක් එහෙමනම් අපිට අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි හාමුදුරුවන්ට වඳින භික්ෂු මේ භික්ෂුන් වහන්සේලාට වඳින ඒ වගේම පූජක දුමල්ලට ගරු කර සමාජයේ කුයි අපිට ඕන ඉතින් මේ සමාජය හදන්න පුළුවන් කාටද නායකයට මේ අපි ඔක්කොටම තම පක්ෂයට හා ආධාරකරුවන්ට තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසයෙන් සිදුවන හිරිහැර පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික කම්කරු සංගමේ සභාපති පී දිගම්බරම් මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා. ආණ්ඩුවේ පාර්ශවකරුවන් දෙපළක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික කම්කරු සංගමයේ අතර මෙවැනි විට ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර ජාතික කම්කරු සංගමයේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට සහ එම පක්ෂයේ සමාජික අවකගේ නිවසකටද ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල වී තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සහ ජාතික වතු කම්කරු සංගමේ ආධාරකරුවන් පිරිසක් අතර ඊයේ පස්වරුවේ හැටන් ප්‍රදේශයේ හටගත් ගැටුමෙන් අනතුරුව ඊයේ රාත්‍රී 11ට පමණ මෙම පහර දීම් සිදු කර තිබෙනවා. 200කට අධික පිරිසක් පැමිණ ප්‍රථමයෙන් කම්කරු ජාතික පෙරමුණේ හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පහර දී ඇති අතර තවත් පිරිසක් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ පිහිටි එම පක්ෂයේ සමාජික අවකගේ නිවසකටද පහර දී දැඩි අලාභාන සිදු කර තිබුණා. පස්වෙම ස්ථානයේ පැමිණි හැටන් පොලිසිය කැරලි මර්ධන ඒකකය තත්ත්වය පාලනය කළ බව අප වාර්තාකරු සඳහන් කළා. මෙවන විට ප්‍රහාරයට ලක් වූ කාර්යාල භූමියට දැඩි ආරක්ෂාව යොදා ඇති අතර ගැටුම සම්බන්ධයෙන් හැටන් හා දිමුල පොලිස් ස්ථාන එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර අද උදැසන 5ට පමණ භගවන්තලාව ප්‍රදේශයේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසයේ ශාඛා කාර්යාලයක් ප්‍රහාරයට ලක් වුණා. इन दडियालाभहानि सिदुवु शाखा कार्यालये निरीक्षणे किरीम सदा लंका कम्कर कांग्रेसे महालेखम अमात्य अरुमुगम तोंडमन महतादा एहि पेमिनिया
ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට භගවන්තලාව පොලිසිය සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ජාතික වතුකම්කරු සංගමේ සභාපති පී දිගම්බර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි භගවන්තලාව පොලිසිය සඳහන් කළා ප්‍රහාරයෙන් විනාශ වූ භගවන්තලාව ප්‍රදේශයේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රසේ ශාඛා කාර්යාලය වෙනුවට අද භගවන්තලාව ප්‍රදේශයේ නව ශාඛා දෙකක් ලංකා කම්කරු කොංග්‍රසේ මහලේකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතා විසින් විවෘත කරනු ලැබුවා මෙගැටුම් සම්බන්ධයෙන් ජාතික වතුකම්කරු සංගමේ සභාපති පී දිගම්බර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. මේ සම්බන්ධව එට උදේ අධිකව ජනාධිපතිතුමාත් එක්ක අපි අම්බෙලා කියනවා. ජනාධිපතිතුමා කිව්වේ නැ අපි දැනම ගාගන්න පොලිසියට සපරන කරන කවුද කියලා එයා කියන්නේ. අපි දන්නවා එතුමා කවුද කියලා දන්නවා. අපි දැඩි විශ්වාස තියෙනවා ජනාධිපතිතුමා මේකට විසඳුම දෙයි කියලා. ඒක නිසා තමයි අපි බ්ලොක් කරලා ඉල්ලන්නේ. ආරම්භ වුණා මම කියන්නේ එයා ඇවිල්ලා එමෙති නැවේ. එයා බලු එමෙති ඇවිල්ලා මෙච්චර ගල කම් කරව රවටගෙන හිටියා. දැන් දිගම්බරන් ගිලා එකණෙක් අහපු ගම බය වෙලා මිනිහා. එතුමා බය කරලා මිනිස්සුව මේ පොලිස් බලදල ඔක්කොම තියලා කියපාර ගත්තේ 60000ක්. මේ ඉලෙක්ෂන් එක අනිවාර්යෙන් පරදිනවා එයා. ඒක තමයි මෙච්චර දඟලන්නේ. එතුමා 500ක් අරන් ආවොත් මම 10000ක් අරන් යන්න පුළුවන්. මොකද එච්චර දරුණකට අපි තක ඉන්නවා. ආරමුණ දොන්න තොන්න මට අද කියන්නේ පුළුවන් නම් මගෙත් තකෙන්න මට වෙඩි තියන්න. නිකම් බොරුවට අහිංස ජනතාවට ගහන්න එපා කියලා. ආරම්භ වන මාගේ අවසාන කාලේ මේක. කෙසේ නමුත් ලංකා කම්කරු කොංග්‍රසය එල්ල වෙන මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඒවට බය නැහැ. මේ ඒගොල්ලන් ආරම්භ කරලා තියෙනවා. කවද ඉවරයි කියනවා. ඒක අපි බලමු. ඒගොල්ලන්ගේ බලය දිනනවද එහෙනම්. ඒගොල්ලන්ට මොකුත් නෙනේ. අපිට කොහමද අඩු වෙන්නේ? බලමු. ඉලෙක්ෂන් එක ඉවරන පස්සේ බලමු කොහමද අඩු වෙන්නේ. අපි ඡන්දදාය අපිට කියනවා. අපි පස්සේ අපිට තියාගෙන ඉන්නවා. ඒගොල්ලන් තනි මිනිහෙක් නිදි. මේ මිනිහා ආවේ නිකන්. බොරු කතාව මේක. ඒගොල්ලන්ට බලය නැහැ. ඒගොල්ලන් වෙන පක්ෂයෙන් කවුරුරි දිනවල දිනනනම් උදාර කර ගන්න බලනවා. ඒක එකතු කරලා ආණ්ඩුවට පෙන්වන්න බලනවා. අපි බලය අපි තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අපි තමයි ප්‍රොන්ස කොන්ෆරන්ස් ඉන්නේ ප්‍රතිශත පාවින්නේ කියලා. ඔක බොරු. ප්‍රවීණ මාධ්‍යවේදී සීඑ චන්ද්‍රප්‍රේම මහතා විසින් රචිත ගෝටාස් වෝ කෘතියේ සිංහල පරිවර්තනය වන ගෝටාබේගේ යුද්ධයේ ග්‍රන්ථය ඊයේ එළි දැක්ුණා. එම ග්‍රන්ථයේ එළි දක්වමින් එහි මුල් පිටපත ඊයේ කථානායක චමල් රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. නිමා වූ මානුෂීය මෙහෙයුම පිළිබඳ ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝටාබේ රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ඇසුරින් රචනා කෙරුණු ගෝටාස් වෝ නම් කෘතිය මීට පෙර එළි දැක්වුණු අතර ඊයේ එළි දැක්ුණේ එහි සිංහල පරිවර්තනය. මෙහිදී එම කෘතිය රචනා කළ ප්‍රවීණ මාධ්‍යවේදී සීඒ චන්ද්‍රප්‍රේම මහතා විසින් එම කෘතියේ මුල් පිටපත කථානායක චමල් රාජපක්ෂ මහතා වෙත පිළිකෙන්වීම සිදු කළා. යුද්ධයේ මූලාරම්භයේ ඉඳලම අවසානයේ නන්දි කඩාව කලපුව අසල ප්‍රභාකරන් වෙඩිවැදී මිය යන තුරුම විස්තර කරලා තියෙනවා මේ කෘතිය. මේ යුද්ධයට පාදක වුණු දේශපාලන ඉතිහාසයත් මේ කෘතියේ සවිස්තරාත්මකව විස්තර කරලා තියෙනවා. පස්සගහන දේශපාලන අධිකාරියක් එක්ක යුද්ධයක් කරගෙන යන්න බෑ කාටවත්. යුද්ධයේ ජයග්‍රහණය නවසන් වුණේ ඒ අවස්ථාවේ ජනාධිපති පුටුවේ සිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්ද පමණයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි ඔබ යුද්ධයේ ජයගත්තා. හැබැයි යුද්ධයේ ජයගෙන 2010 දී ඔබ කිව්වා මගේ වැඩේ ඉවරයි ළහිත් මම දැන් ගියොත් හොඳයි නේද කියලා. මම ජනාධිපතිතුමාගේ ලේකම් නිසා ඔබතුමා මට කියන මහින්ද අයියට කියන්න මේ අනිත් දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි නේ මම යන්නම්. දැන් මම දන්නවා මේක මට කුටි ගන්න වෙනවා දැක්ක. එසේ වුණත් මම මේ කතාව කිව්වම අதிகල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිනා වුණා පමණක් නෙමෙයි මගෙන් ඇහුවා ඕකට මොකක්ද කරන්න ඕනේ කියලා අහන්න කොළ මම එතකොට ගෝඩකින් ඊළඟව ගෝඩයි දෙන්නේ යන්න නෙමෙයි තවත් දෙයක් එතකොට ගෝඩ කොහොම අහිංසක ලෙස කියපු දෙයක් පරිසරය පොඩ්ඩක් හදන්න පුළුවන් නම් නාගරික සංවර්ධනය වගේ එකක් ඒකට මට අත ගහන්න මං කැමතියි කියලා ඔබත් මාත් දන්නවා 2010 අප්‍රේල් මාසේ ඒ තරම් රාජකාරී හද වෙනකොට තවත් ගෝඩාබේගේ යුද්ධයක් ඔව් ත්‍රස්තවාදීන් ජයගත්ත අවුරුදු 2යි මාස 10කදී ඔහු මේ තිබුණු කොළඹ තිබුණු තත්ත්වය ජයගත්ත පහුගිය අවුරුදු 2කමාරක මේක මහ වික්‍රමයක්. ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂයේ සභාපති රජනාත් සිං මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වූ බවයි.
ඉන්දිය හා ශ්‍රී ලංකේය දෙවරින් සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ මෙන්ම එම ගැටලුව විසඳිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජනාත් සිංහ මහතා සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිරි පළාත් සභා මැතිවරණය සහ ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවයි විපක්ෂ නායක කාර්යාලය පවසන්නේ. භාරතීය ජනතා පක්ෂ සභාපතිවරයා සිය පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අතර පක්ෂ මට්ටමින් සබඳතා ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳවද රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු දක්වා තිබෙනවා. ඇසළ පෙරහැර තොරතුරු මේ විරාමයෙන් අනතුරු. ටීවී දෙරණින් තවත් විප්ලවීය හඳුන්වා දී ශ්‍රී ලංකාවේ මුල් වරට නිර්මාණය කළ Android TV app එක. දිනපතා ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ ඇතුළු ඔබේ ප්‍රියතම වැඩසටහන් දැන් පහසුවෙන් අරඹන්න. දෙරණ app එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා දැන්ම Google Play වෙත පිවිසෙන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri, it's a secret. Dalit, adederna samagai. භික්ෂුන් වහන්සේ වස් එළඹීමේ ශාසනික චාරිත්‍රයේ ආරම්භය, ආනන්ද හිමියන් රහත් වීම සහ ප්‍රථම ධර්ම සංගායනා පැවැත්වීම යන ශාසනික සිද්ධිවලට මුල් වූ නිකිණි පුර පසළොස්වක පුන් පොහෝ දිනය අදයි. ශ්‍රී ලංකා වාසීන්ට අද තවත් වැදගත් දිනයක් වන්නේ මෙරට ප්‍රධානතම පෙරහැර මංගල්‍යයන් දෙකෙහිම අවසන් පෙරහැර වීථි සංචාරය අද සිදුවීම නිසායි. ඉන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රී 7:51ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළා. මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍ය අගෝස්තු 7 වන දින කප් සිටුවීමෙන් චාරිත්‍රානුකූලව ඇරඹිය අතර අද ගමන් ගන්නේ 5 වන හා අවසාන රන්දෝලි පෙරහැරයි. අද පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය, ඩී සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියට හැරී ඉහළට වෙත් ගෙවදීමට නියමිතයි. අද මධ්‍යම රාත්‍රියේදී පෙරහැර කටයුතු අවසානයේ පෙරහැර කරඬුව වැඩමවීම සිදුවන අතර එය අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැන්පත් කරවා එයට පසුදා දහවල් වන තෙක් දළදා වහන්සේ වෙත සිදු කරන සියලු පුද සත්කාර සිදු කරනු ලබනවා. අලුයම් කාලයේදී සිව්මහා දේවාලවල පෙරහැර මහනුවර ගැටබේ තොට වෙත ගොස් දිය කැපීමෙන් පෙරහැර කටයුතු නිමා කිරීමට නියමිතයි. අනුතුරුව දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත ඒ බව දැනුම් දීම සම්ප්‍රදායනුකූලව සිදු කෙරෙනවා. එහිදී ජනාධිපතිවරයා විසින් පෙරහැරෙහි ශිල්ප දක්වන ලද සියලු කලාකරුවන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමෙන් අනුතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාව දකිනවා. මෙතර කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැරද තව සුළු මොහොතකින් වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. මෙවර කතරගම පෙරහැර මංගල්‍යයට මාධ්‍ය අනුග්‍රහකත්වය දැක්වූයේ ටීවී දෙරණ සහ FM දෙරණයි. කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ පුරා දින 14ක කාලයක් පැවති අතර ටීවී දෙරණ හා FM දෙරණ එම පුදබිම පරිසරයේ සිට වැඩසටහන් රැසක් සජීවීව ගෙන එනු ලැබුවා. අද දිනේ උදෑසන 6 සිට කිරිවෙහෙර රජමහා විහාර පරිශ්‍රයේ පොදා සජීවී විකාශය දෙරණාභිවන්දනා වැඩසටහන් මාලාව පැවැත්තුණා. සීල සමාදන් වීම, ධර්මදේශනා, කාලින ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත් වුණා. පුරා දින 14ක් පැවති මෙම කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා. අයිබෝවන් දෙල්කා ඓතිහාසික රුහුණු කතරගම වාර්ෂික පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහරයි අද විදුලි සංචාරය කෙරෙන්නේ. එය අනුව පෙරහර 13 ගමන් කිරීමෙන් අනතුරුව 14 වන පෙරහර විචිත්‍රවත් කරන්නට අලියතුන් විසකගේ සහ නර්තන කණ්ඩායම් 50කට අධික පිරිසකගේ සහභාගීත්වය මෙවර ලැබී තිබෙනවා. අද පෙරහර ගමන් කරන්නේ මේ මහා දේවාලයෙන් කිරිවෙහෙරට ගොස් නැවත වතාවක් කිරිවෙහෙරේම මාර්ගය හරහාම දේවාල මළුවට ප්‍රවිෂ්ඨ වෙලා ඊට අයින් අනතුරුව පිට වීදිය හරහා වලියම්මා දේවාලයටත් වලියම්මා දේවාලයෙන් ප්‍රධාන වීදිය හරහා යලිත් වතාවක් මේ මහා දේවාලයට ගෙවිදීමයි අද පෙරහරේ ගමන් මාර්ගයේ වශයෙන් සංවිධායක මණ්ඩලය අපට සඳහන් කළේ. ඒ වගේමයි අද දවසේදී පෙරහරෙහි
දේවාභරණ වැඩම කරවීම සිදු කරන්නේ වාසනා හස්තිරාජයා විසින්. එවැගේම කිරිවෙහෙර විහාරස්ථානයට අයත් වන සාලිය හස්තිරාජයයි අද සදාහතුක කරඬුව වැඩම කරවීම සිදු කරන්නේ. ඉතින් මේ සියලු සත්කර්තව්‍යයන් සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන දෙරණ මාධ්‍ය ජාලය වශයෙන් අප සූදානම් ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව මේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ රූ විසිවරුණ ඔබට සජීව බලසින් ගෙනෙන ටීවී දෙරණ හරහා මුළු මහත් ලෝකවාසී ප්‍රේක්ෂකයන්ට. එමනම් ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව යලිත් වතාවක් හමු වන බලාපොරොත්තු ඇතිව සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. ස්තුතිකසුන්. දිවිනට පැමිණ සිටින තායිලන්ත රජකුමරිය වන මහාචක්‍රේ සිරින්දොන් රජකුමරිය සහ සුගුකෝ තකමොඩෝ ජපන් කුමරිය අද මහනුවර දළදා පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටිනවා. ඊට පෙර අද දින උන් තවත් චාරිකා කිහිපයකම නිරත වුණා. නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී තායිලන්ත නාට්‍යකරුවන් පැවැත්වූ ද ජර්නි ඔෆ් උපාලි මහතේරෝ නාට්‍ය සංදර්ශනයේ නැරඹීමෙන් අනතුරුව ඊයේ සවස සීගිරියේ සංචාරයක නිරත වූ තායිලන්තයේ මහාචක්‍රේ සිරින්දොන් රජකුමරිය අද උදැසන ඓතිහාසික පොළොන්නරු පුදවීමේ සංචාරයක නිරත වුණා. මෙහිදී පොළොන්නරුව කෞතුකාගාරය, පරක්‍රමබාහු රාජසභා මණ්ඩපය, වටදාගිය, ගල් විහාරය ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් ඇය දැක බලා ගත්තා. ඉන්පසු තායිලන්ත රජකුමරිය මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. ඒ අතර මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපන් රජකුමරිය වන සුගුකෝ තකමොඩෝ කුමරියද අද මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. තායිලන්ත රජකුමරිය හා ජපන් රජකුමරිය උදෙසා විශේෂ දන්ත ධාතු ප්‍රදර්ශනයක්ද අද දළදා මාලිගාවේදී පැවැත්වූ අතර එම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යවද එක්ව සිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වාණිජ නගරයක් ලෙස සැලකෙන මහරගම නගරය තුළ ස්ථිර බස් නැවතුම් පොලක් නොමැති බැවින් මේ දක්වාම ජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. මගී ජනතාවට මෙවන් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුව ඇත්තේ මේ නගරයේ සංවර්ධනයේ වගකීම පැවරි ඇති බලධාරීන්ගේ නොසලකිලිමත් භාවය නිසායි. අද දෙරණ මෙ අනාවරණය ඒ පිළිබඳවයි. වැස්සට තෙමෙනවා, ආවට වේලෙනවා. ඒ ඇසින් මේ කාක්කන්ගේ කරදර. වැස්ස වෙලාවට මෙතන ඉන්න, මෙතන බස් ස්ටෑන්ඩ් එකක් නැහැ. සැහැන මිනිස්සු දුක් විඳින, අපි දුක් විඳිනවා යතරින්. කාලගුණයෙන් එන මේකට අපිට පිළිසරණක් නැහැ. අගනගරයේ ආසන්නයේ ප්‍රධාන වාණිජ නගරයක මගේ ජනතාවට මුහුණ පානට සිදුව ඇති කටුක අත්දැකීමයි ඒ. මහරගම, පිළිකාරෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ජාතික තරුණ සේවා සභාව, ගුරු අභ්‍යාස විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආසන්නතම නගරය ලෙසත්, පමුණුව රෙදිපිලි වෙළඳ වීදිය නිසාත් සංක්‍රමණික මගී ජනතාවක් නිතර ගැවසෙන අතිශය ජනාකීර්ණ නගරයක්. එහෙත් මවිතයට කරුණ නම් මේසා ජනාකීර්ණ නගරයක ප්‍රධාන බස් නැවතුම් පොලක් නොමැති වීමයි. ඒ හේතුවෙන්ම නගරයේ ප්‍රධාන මාර්ගයේ ඇතුළු ස්ථාන 8ක් බස් නැවතුම් ලෙස භාවිත කරනවා. ඒ අතරින් ප්‍රධානතම බස් නැවතුම් පොළයි මේ. නියමිත බස් රථයේ පැමිණෙනතුරු දුහුවිල්ලෙන් ආවරණය වීමට ස්ථානයක් නොමැති මෙහි සිටින මගින්ට සෑම කලගුණ තත්වයක්ම අත්කර දෙන්නේ දැඩි පීඩාවක්. මිනිස්සුන මහරගමට ආවම සෑහෙන දුෂ්කරතාවකට තමයි මුහුණ දෙන්න වෙන. මොකද හට් එකක්වත් නැහැ මෙතන. ඕලිවේ ඉන්න ඕන අවුව වෙලාවේ කිසි හරිම කරදරයක් නැහැ. මෙතන ස්ටෑන්ඩ් එකක් තියලා පහසුකම් මදි. වැස්ස වෙලාවට යන එනමක් නැහැ. කඩවල් ළඟට ගියම කඩවල් වලින් බැනුම් ගන්න ඕනේ. ඔව් ඉතින් බස් ස්ටෑන්ඩ් එක මෙතන තියෙනවා නම් හොඳයි කියලා ඉතින් අපි කියන්නේ ඉතින්. එසේනම් ගිනියම් අවුවේ වේලෙන අනෝරා වැස්සේ තෙමෙන මහරගම මගී ජනතාවට හිසට සෙවණක් ලැබෙන්නේ කවදාද? මිනිසුන්ට වැඩිය මේ පිළිබඳව ප්‍රශ්නේ මට දැනෙනවා. බස් නැවතුම් පොලක් හදන්න ඒකට සුදුසු ස්ථානයක් අපි හෙව්වා, අපිට හම්බුනේ නැහැ. 2006 ඉඳන් දැන් මේ දක්වා කාන්ති කුටිකාර පාලනය තියෙන මහරගම. ඒතර එතුමියට හෝ නගර සභාවේ පාලක පක්ෂයට කිසිම වුමනාවක් නැහැ මේ දුක්බර තත්වය පිළිබඳව මේ මේ කිසියම් සැලැස්මක් හදන්න. බස් නැවතුම් හදන වැඩපිළිවෙල දැන් මේ වෙනකොට ලෑස්ති කරලා තියෙනවා. ඒකේ ස්ථානය තමයි මහරගම නාවින්න ඉදිවෙන ක්‍රීඩාංගණය පසකින් තියෙන ගොඩ කරන ඉඩම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොටිකාර ඇමතිතුමා සල්ලිවලට අරගෙන
එතුමාගේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මුදල් වෙන් කිරීමට කටයුතු කරලා තියෙනවා බස් නැවතුම්පල. අහවල් දවසේ කියලා කියනව නෙමෙයි. තායික්මනින්ම මේ කටයුතු කරනවා කියන දේ තමයි විශේෂයෙන්ම කියන්නේ. ඕක එදා ඉඳන්ම කියන කතාවන්නේ. 2006 පාලන බලයට පත්වෙච්ච අය 2013 වෙනකොටත් ඔය කතාවමනේ කියන්නේ. එසේනම් ස්ථිර බස් නැවතුම්පලක් ඉදිවන තුරු තාවකාලිකව හෝ මහරගම මගී ජනතාවට හිසට සෙවණක් ලබා දීම නගර සභාවේ වගකීමක් නොවන්නේද? එකක් හදන අවස්ථාවක රජයේ මුදල් දෙපැත්තකට වියදම් කිරීමක් එච්චර සුදුසු නෑ. ඒක අර අර පැත්තේ බස් හෝල් එක අපි කඩිනමින්ම හදන්න බලාපොරොත්තු වෙනවා. නිසි විසඳුමක් නොමැති මෙම ගැටලුවේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ භාවිත කරන මගී ජනතාවට මුහුණ පෑමට සිදුවේ ඇති දුෂ්කරතා පිළිබඳව හෙට දිනේදී අනාවරණය කිරීමට අප සූදානම්. මැතිවරණ සමයේ නැත වූ දේවල් මෙන්ම රැකගත යුතු දේවල් ගැනත් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. අලුත් ප්‍රවෘත්තියකුත් තියෙනවනේ. මොකද්ද? ආදිවාසී නායකයාට රුපියල් ලක්ෂ 4 කීයකද බුලත් යවල සංස්කෘතික අමාත්‍යාංශේ. දැන් ආදිවාසීන්ගේ නායකයා කියනවා මට මේවේ මගේ යාළුවේ. සංස්කෘතික අමාත්‍යාංශය මන් දන්න බම්බුවක් නැහැ. මේව මට එන්නේ මගේ යාළුවේ. ඒ කියන්නේ සංස්කෘතික අමාත්‍යාංශේ ඒ ලක්ෂ 4 ගානට දුන්නද බාර. සංස්කෘතික ඇමති හූරා ලෝක පොජ්ජට කතා පොජ්ජ දැම්මට විත පොජ්ජෙන් ලක්ෂ 4ක් හූරගෙන තමන්ගේ මලු පොජ්ජට ඔබාගෙන වන්නිල ඇත්තන්ට කතා දාලා කළු පාට දඬු කැච්චද ඕනේ නිල් පාට දඬු කැච්චද ඕනේ කියලා. අනේ අම්මපා දැන් කළු පාටත් නැ නිල් පාටත් නැ. ඇමති හූරා වැදි හූරට පොරොන්දු පොජ්ජ දීලා ගනුදෙනු පොජ්ජ සාක්කු පොජ්ජට දාගෙන වැදි හූරා හිට්ලාලා දැන් පපු කැනත්ත කී ගන්නවා. අපි නබි නායකතුමාගේ උපන්දිනේ නිමිතෙන් පවුත බුස්සෙවිට අපි මේ ගමන යන පාරේ ඉනාවලා යනවා. එක පාට ඩුම් පිව්වා. මරාගෙන මැරෙන පුද්ගලෙක් මගේ පිටිපස්සෙන් තමයි පිපුරුනේ. තමුන් අන්සලා දැක්ක නේද? ගින්දර බෝලයක් වගේ මගේ කස්සම යටින් ආවා. ඩුම් කිව්වා. මම වෙලෝ මොනවද මේ ඩුම් කියලා. මම හිතුවේ නෑ බෝම්බයක් කියලා. අර සද්දමට මම හිතුවේ කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කුමාර් සංගක්කාර එක්ව සිටිනවා. ඔහු එක්වන්නේ ජමේ කනු කණ්ඩායම සමගයි. ඒ අනුව කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා එක්වන සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරයි. 35 වැනි කුමාර් සංගක්කාර ජමේකානු කණ්ඩායමට එක්වන්නේ එම කණ්ඩායමේ ක්‍රීඩා කළ පාකිස්තානු ක්‍රීඩක අහමද් සෙෂාඩ් සිම්බාබ්වේ තරගාවලියට එක්වීම නිසායි. එම කණ්ඩායමේ ක්‍රීඩා කරන මුත්තයා මුරලිදරන් සංගක්කාරට මෙම ආරාධනය කර ඇති අතර සංගක්කාර පවසන්නේ තමා ඉතා සතුටින් එම ආරාධනය බාරගත් බවයි. මුරලි සමග මෙන්ම ක්‍රිස් ගේල් සමගත් එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලැබීම වාසනාවක් බවයි සංගක්කාර වැඩිදුරටත් පවසන්නේ. මේ වන විට මුරලිදරන් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වී සිටිනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවටපත් වෙනවා. තවත් තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් www.adadena.lk. සුබ රාත්‍රියක්.